රටේ සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ඇඳවලා සාකච්ඡාවක් කළා. ඒ තුල එයාට පැහැදිලි කළා ඉදිරියේදී කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේ අපි අද විපක්ෂයේ ගිහිල්ලා වාඩි වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සම්පූර්ණයෙන්ම. ඒ අනුව අපි දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂය තුල තමයි සිටින්නේ. විපක්ෂය තුල සිටියත් අපි ප්‍රධාන වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ විපක්ෂ නායක ධුරය යටතේ නෙවෙයි අපි ඉන්නේ. අපි විපක්ෂයේ ඉන්නේ ස්වාධීන කණ්ඩායමක් විදියටයි. ඒක නිසා අපි එතනින් ආරම්භ කරපු වැඩපිළිවෙල රට පුරා දෙනිනවා. විශේෂයෙන්ම අපි සංවිධායකවරුන්ට උපදෙස් දුන්නා මේ තිබෙන තත්ත්වය තුළ ආර්ථික අර්බුදය තුලින් ඇති වෙලා තිබෙන බරපතල ආහාර හිඟය, ඒ වගේම කොවින්ට පොහොර නැති ප්‍රශ්නය, තෙල් ඩීසල් ගෑස් මේ පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වය. ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද සිට විශේෂයෙන්ම විරෝධතා ව්‍යාපාරවල ක්‍රියාශීලී වෙන්න අපි අවශ්‍ය උපදෙස් දුන්නා. ඒ නිසා අද සිට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම ආසනයකම සෑම දිස්ත්‍රික්කයකම අපි විරෝධතා පවත්වනවා. මේ තිබෙන තත්ත්වයෙන් රට ගොඩගන්න, රට ගොඩ ගැනීම සඳහා ආණ්ඩුවේ සියලු දෙනා ඉවත් විය යුතුයි කියන යෝජනාව. හරි. අපේ සෑම ප්‍රාදේශීය සභාවකම සිටින අයට අපේ මන්ත්‍රීවරුන්ට අපි උපදෙස් යවනවා හෙට අනිද්දා වෙනකොට ලැබෙන්න. සියලුම පළාත් පාලන ආයතනවල විපක්ෂයේ වාඩි වෙන්න කියලා. විශ්වාස භංගය තවම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. එතකොට විශ්වාස භංගයේ තිබෙන කරුණු මොනවද කියලා අපි තවම දැනගෙනත් නැහැ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න විශ්වාස භංගයේ තියෙන කරුණු මොනවද කියලා බලලා අපි සාකච්ඡා කරලා ඒ අනුව තීරණයක් ගන්නවා. දැන් මේ වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙකු ආරම්භ කරනවා. දැන් තවත් යන්න ඉන්නව කෙනෙක් කාරණාවක් මත වෙනවා. මොකද මාලා විශ්වාසයෙන් සම්බන්ධයි. ඔය ඉතින් ඒ යන අය ඉතින් අපායටනේ යන්නේ. කවුරු වියත් අපාය තමයි, සියදි විනාශ ගැනීමක් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඉන්න තැන ඉන්නේ නැතුව ගිහිල්ලා ඒගොල්ලන්ට මේ හම්බ වෙන විශේෂ දෙයක් මං හිතන්නේ ලැබෙයි කියලා. ඉතින් ඒක නිසා ආණ්ඩුව වරපතල අප්‍රසාදයට පත් වෙලා තිබෙන වෙලාවක, මුළු රටේම ජනතාව ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයෙන් සිටින වෙලාවක, ඒ යන අයටම ඒගොල්ලන්ට ප්‍රතිඵලයේ තියෙයි දේශපාලන අනාගතය ඒගොල්ලන්ගේ. අපි ඒගොල්ල අස්කරන්න විනය පරීක්ෂණ පවත්වනවා. දැන් අද ඉඳලා මේ වැඩකටු පටන් ගන්නවා. කැබිනට් මණ්ඩලයේ මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. ඒක නිසා රටේ ප්‍රශ්න වලට විසඳුම් ඔය අලුත් කැබිනට් මණ්ඩලයේ නැහැ. ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ ජනතාවගේ සටන් පාටේ කුමක්ද, ඉල්ලීම කුමක්ද කියන එක. ඒ අනුව රජයේ ක්‍රියා කළ යුතු වෙනවා.